සංසාරණේ කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට ඇත්තටම ඔය අනිගිට ෆොටෝ පෙන්නලා එවගේම ප්‍රශ්න ඇති වෙලා ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න බැරුව ඇත්තටම කියන්නම් තිහස්වර ඇමන්ඩට කියන දේවල් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලායි මම අද වීඩියෝ එක තුලින් මතක් කරන්නේ. ඉතින් කොහොම වුණත් ඔයා මෙතනදී මෙන්න මේ වගේ කාරණාවක් ගැන හොඳටම දැනගෙන ඉන්නවා කියන කාරණේයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තිබෙන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ? ඔයාට ඒ කියන්නේ තියෙනවා තියෙන ප්‍රශ්නයක්. මම මෙන්න මෙහෙම දෙයක් ගැන මේ වෙලාවේදී කතා කරන්න ලැස්ති වෙනවා. ඇත්තටම ඇමන්ඩ කරපු වැඩේ ඇත්තටම කැත වැඩක්. මොකද ඇමන්ඩා එයාගේ දේපල එවගේම සල්ලි මේ හැමෝම තමන්ගේ තාත්තා හිමි කරගත් දවසේ ඉඳන් උත්සාහ කරන්නේ ඒ තැනට නැවත වතාවක් එන්න. හැබැයි ඒ තැනට නැවත වතාවක් එන්න උත්සාහ කරන්නේ වෙන මොන විදියකින්වත් නෙවෙයි කියන කාරණාව අපි දන්නවා. ඇත්තටම ඇමන්ඩට දැන් ඕන කරන්නේ එකම එක දෙයයි. ඇමන්ඩට ඕන කරන්නේ මෙන්න මේ දේ කියන දේ මතක් කරන්න ඕනේ. ඒ තමයි තිහස්වරගේ දේපල අයිති කරගන්නම් විතරක් නෙවෙයි තිහස්වරත් අයිති කර ගැනීමේ ආසාවක් ඇමන්ඩ තුළ තියෙනවා. ඉතින් දැන් තිහස්වර ඉදිරියට ඇත්තටම මෙහෙම දෙයක් කරේ ඇයි කියන එක විමසන්න පුළුවන්. මොකද තිහස්වරට මෙතනදී කියෙන් තියනවා. මොකද අනුගිය සහ තමන්ව වෙන් කරන්න හදන ඕනෑම කෙනෙක් ගැන තිහස්වරට කියෙන් තියන එක සාමාන්‍යයි. ඉතින් තිහස්වරගේ ජීවිතයේ තිහස්වර හැමදාමත් හිතුවේ අනිගිත් එක්ක ලස්සන ජීවත් වෙන්න ඕනි කියලායි. ඇත්තටම ආදරයක් ගැන නොහිත හිටපු තිහස්වරට අනිගිගේ ආදරය දැනුණා. ඉතින් ඇමන්ඩගේ ආදරෙත් එක්ක ජීවත් වෙන්න යාට කිසිම උවමනාවක් නැහැ කියලායි මම අද වීඩියෝ එක තුළින් කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියන කාරණාව ඉදිරියේදී සිහිපත් කරන්න කැමති වෙනවා කියන දේ ගැන ඉදිරියේදී අපි මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියන දේ තමයි. මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියන කාරණාව විශේෂම කාරණාවක් විදියට කතා කරන්න ලෑස්ති වෙනවා කියන දේ ගැන මම මතක් කරනවා. කොහොම වුණත් මේ වෙලාවේදී අපි මෙන්න මේ වගේ කාරණාවක් ගැන කතා කරන්නට අවශ්‍ය කාරණාවක් හදාගන්නවා කියන දේ ගැන මම මෙතනදී කතා කරන්නට ලෑස්ති වෙන කාරණාවක් ඉදිරියේදී සිහිපත් කරන්නට සූදානමක් තියාගන්නවා කියන දේ ගැන අපි මෙතනදී සාකච්ඡා කරන්නට උත්සාහ දරනවා කියන දේ ගැන තමයි ඉදිරියේදී අපි කතා කරන්නේ. ඉතින් කොහොම වුණත් ඔයාට මම මෙන්න මේ වගේ කාරණාවක් ගැන කතා කරන්නට ඉඟියක් සපයන්න සූදානම් වෙනවා කියන දේ ගැන මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙනවා කියලයි මම මෙතනදී සිහිපත් කරන්නේ. ඒ කියන්නේ තිහස්වර විදියට ඇමන්ඩගෙන් අහන්නේ මොකද්ද මේ කරපු කැත වැඩේ? අනික වෙයි මාව වෙන් කරන්නේ ඔයාට මෙච්චර තියෙන ආසාව මොකක්ද? ඔය වගේ කතා ගොඩාක් අහනවා සහ මේ ගෙදරින් Tamanටයි අනිකටයි පාඩුවේ ඉන්න දීලා යන්න කියන කාරණාවත් මෙතනදී කතා කරයි කියන දේ හිතුව වුණත් මේ හැමදේම සම්පූර්ණයෙන්ම ඉදිරියට වෙනස් වෙනවා කියනවා සහ ඇමන්ඩ මේ කිසිම දෙයක් අහන්නේ නැහැ කියලා දැනගත්තට පස්සේ මේ දේවල් වලින් ඈත් වෙන එකත් සම්පූර්ණයෙන්ම සිද්ධ වේවි තිහස්වරගේ.